අයිබෝ පුතේ මේ සියලුම දෙනාට මේ සැරේ අලුතෙන්ම පටන් ගන්න ඔන්ලයින් ක්ලාස් එක 2022 එක්ස්ටර්නල් ෆාර්මසිස් කෝස් එක. ගොඩක් අය මට මැසේජ් එකල තිබ්බා. ඒගොල්ලෝ ගොඩාක් අහන ප්‍රශ්න මොකක්ද කොහොමද කියලා. ඒ පිළිබඳ සියලුම විස්තර මම පළවෙනි දවසේ මාර්තු 6 වෙනිදා 7pm 7ට ඔන්ලයින් ඔස්සේ කියනවා. කාට හරි එක මේ මිස් වෙලා තියෙනවා. ඒ වෙලාවට ආවෙ නැත්නම් ලින්ක් එක මට කතා කරන්න මම ඒක ඇරෙන්ජ් කරලා දෙන්නම්. හැමෝම ඔයාලා යාළුවන්ට හැමෝම මැසේජ් පාස් කරන්න ඕන මූලිකව බයෝ මැත්ස් ඇග්‍රිකල් කොයිට් විතරයි කරන්න පුළුවන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරලා තියෙන බාහිර පාඨමාලාව. ඕගොල්ලෝ හොඳට මගෙන් කියන ඕනම නර්සින් යන්න බලාපොරොත්තු වෙන පැරාමෙඩිකල් යන්න බලාපොරොත්තු වෙන වෛද්‍ය මේ විශ්වවිද්‍යාලය යන්න ඕනම බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට පැහැදිලිව කරන්න පුළුවන් බාහිර පාඨමාලාව. මම ඒවා විස්තර ඔක්කොම පරණ දවස් කියන්න. රයිට්. ඒක වෛද්‍ය ඉස්සර වෛද්‍ය සභාව ලියාපදිංචි වෙන්න ඕනේ. ඒකෙන් දෙන බාහිර පාඨමාලාවක් විදිහට තමයි ඊපස්සේ ලයිසන් එක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඕල් මෙඩිකල් කවුන්සිල් එකෙන් ලැබෙන්නේ. මට හැමෝම අහනවා ඔයගොල්ලෝ මේ විස්තර කොහොමද කියන එක. ඒකෙන් තමයි පොදුවේ ඔයගොල්ලන්ට මැසේජ් එකක් මේවන්නේ. ඒක මූලිකව දැනගන්න ඕනේ. ඒ එක පුතේ අනිත් එක දැනගන්න ඕනේ. මම ඔයගොල්ලෝ මූලිකව මේක පටන් ගන්න ඉස්සර දෙන පළවෙනි මේක ඔයගොල්ලෝ මේ වෙනකන් ගොඩක් වෙලාවට මේ ඇකඩමික් පාඨමාලා ඔය කරලා තියෙන ඕ ලෙවල් ඒ ලෙවල් කියන්නේ ඇකඩමික් ඇකඩමික් කියන අදහස එතනදි විශේෂ කාරණා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. හරි ඕලේ ඕ ලෙවල් කරන්නේ ඒ ලෙවල් යන්න. ඒ ලෙවල් කරන්නේ විශ්වවිද්‍යාලය ඇතුළත්. අපි මේ ඒ වගේ සුසුකම් ලෙවල් එක ජොබ් දුන්නට ඒ වෘත්ති සුසුමක් ඔයගොල්ලෝ ලැබෙන්නේ නැහැ ඒ වෙනකන්. ඒ රටාව තමයි ඔයගොල්ලෝ මේ වෙනකන් කරලා තියෙන්නේ. අනේ ඒක ඉස්සෙල්ලා මුලික තේරුම් ගන්න ඕනේ. නැත්නම් කට ඔයගොල්ලෝ ඉතාලියේ කටපාඩම් කරලා එහෙම කරන්නේ නැහැ. දැන් මේක ඔයගොල්ලෝගේ ජීවිතේ මම හිතන්නේ ඔය කවුරු හරි නර්සින් කරන එකෙක් කරන ඒගොල්ලෝ දන්නව වෙනස. මේක ඊළඟට ගත්තොත් මේ ඇවිල්ලා ප්‍රොෆෙෂනල් වෘත්තියනේ. ඒ ප්‍රොෆෙෂනල් කියනකොට වෙනස් වෙන පුතේ මේ විෂය කරුණු ඉදරගෙනම මේක නෝට් එකක් පාඩම් කරලා විෂය කරුණු ටිකක් තිබ්බා කියලා නෙමෙයි. ඒ විෂය කරුණු ඔයාට ගනුදෙනු කරන්න වෙනවා සමාජෙත් එක්ක. සරලව බලන මෙඩිකල් ෆැකල්ටි ස්කූල් එකේම උදාහරණ ගන්න. අවුරුදු දෙකයි තව මෙඩිකල් ෆැකල්ටි තියෙන ඉගෙන ගන්න. ඊළඟට හොස්පිටල් එකේ ඉඳන් අර කීරු කරුණු පේෂන් දැක දැක ඒ විෂය කරුණුත් එක්ක ගැටිලා ඔන්න අර විෂය කරුණු ප්‍රැක්ටිකලව උපයෝග කරනයි එයා වෛද්‍ය විද්‍යාව උත්තර කොට නිකන් අන්න මේ තව මොකටවත් සුසුකම නැයි වෘත්ති කියලා හදලා වෛද්‍යවරයා ඒ විදිහට සරලව කිව්වොත් ඔකට මම හැමෝම අහන්නේ මේ කියන්නේ මමත් මේ ඖෂධ වේදියා කියන වෘත්ති කියලා හදන්න තමයි මේ මුළු ජීවිතේ ලයිසන් එක ලොකු දේවල් තියෙනවා කරන්නේ මම ඒක පස්සේ කියලා දෙන්නම් මේ වෘත්ති කියලා හදා ගන්න ඕන විශේෂ කරුණු ටිකක් පොඩුවක් කටපාඩම් කරලා ලියන එක විභාගයක් කියලා හිතන්න එපා ඒක ප්‍රැක්ටිකලව දකින්න තාර්කික අවබෝධයක් ගන්න ඕන ඒ හින්දා ඔකට මාත් එක්ක කතා කර කර විශේෂ කරුණු ටික ප්‍රැක්ටිකලව අවබෝධ කරගන්න ඕන අනේක වෙනස. ඔයාලා හැමෝම කියනවා ඒව නැතුව නෝට් එකක් ටියුට් එකක් එහෙම හිතන්න එපා. ඔක තමයි එක්සෑම් පාස්සේ තියෙන පළවෙනි බැරි එක. ඒක ප්‍රැක්ටිකල අවබෝධයක් ඔළු වෙන එකක්. අනේ ඒ ටික පැහැදිලිව අවබෝධ කරගෙන අපි පාඨමාලාව මම කරලා දෙන්නම්. සරලව කිව්වොත් අර වෛද්‍යවරයා හදනවා වගේ මේ ඖෂධ වේදියා කියන්නේ බෙහෙත්. බෙහෙත් කියන්නේ වස. ඒ වස බෙහෙතක හැන්ඩල් කරන්න ලයිසන් එකක් ගන්නවා. සරලවම දන්න භාෂාවෙන් කිව්වොත් ඩ්‍රයිවිං කරන්න දැනගත්තා කියලා ලයිසන් නැතුව ඩ්‍රයිවිං කරන්න බෑනේ. ලයිසන් එක ගන්න ඕනේ. ඒ වගේ ඔයත් මේ ඖෂධ වහක් නිසා ඒව ඔයාට මේ සල්ලි තිබ්බ කියලා ගෙනල්ලා විකුණන්නවත් ඉන්නන්නවත් බෙදා හරින්නවත් බෑ. ඒකට අවශ්‍ය ලයිසන් එකක් ඕන වෛද්‍ය සභාවේ. අන්නේ වෛද්‍ය සභාව ගන්න ලයිසන්. මම මූලිකව අදහස් කරේ ඔයගොල්ලෝ අර හැම වෙලාවම මොකද කියන්නේ. ඒ හින්දා මේ ඇකඩමික් වලින් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් වෙනස් වෙන ඉදී පැහැදිලි ඔන්න විදිහ තමයි විසය කොටා ගන්න ඕනේ. ඒක නැති වුණොත් අපිට මේක අමාරුයි ෆේල් කරනවා කියන්නේ ඒකයි. වෘත්තිමන්ද මේ කියන්නේ දන්න විෂය කරුණු වට එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්. මම පොඩි විෂය කරුණු පැහැදිලි කරනවා ඔයගොල්ලෝ හැමෝම ගොඩක් කරලා අහන්න ඉන්න. 6 වෙනිද මම මේක වැඩි විස්තර ඇතුව ඔයගොල්ලෝට එක්ස්ප්ලেইন කරනවා සියලුම දෙනා ජොයින් වෙන්න. මම ඒක අකවුන්ට් විස්තරයම තියෙනවා. ඒක ඇත්තටම බේසිකලිව ඒ අකවුන්ට් වලට පේ කරලා ස්ලිප් එක WhatsApp කරන්න තියෙන ඔයගොල්ලෝගේ group එකට. එතකොට ඒ පන්තිවල සහභාගී වෙනකොට ඒක කරගෙන යන්න පුළුවන්. ඒ විස්තර කියන්න ඔයගොල්ලෝ මූලිකව නෝක අඳුනගෙන පාඨමාලාවට ජොයින් වෙන්න. යාළුවන්ට මොකට පොඩක් දැන අය හැමෝම මැසේජ් එක පාස් කරන්න ඕනේ. දැන් ආපු අය ඔයගොල්ලෝ ටික අනිත් අයට චුට්ටක් පාස් කරලා පළවෙනි දවසේ මේක අඳුනා ගන්න දෙයක් නැහැ. නැත්නම් ඔයගොලුත් මේ වෙලාවේ විශේෂ තරුණ පොත් පාඩම් කරනවා වගේ ඒ ලෙවල් ඕලෙව විදිහට මේක කරන්න යනවා. ඒකල අන්තිම දින රිසර්ච් එක බෑන්ඩ් එක. මගේ පන්තිවල හිටපු පරණායගෙන් ගොඩක් කරලා අහන්න. විශේෂ කරන ආගෙන හිටිය එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. ඒ තත්ත්වෙට ගේන්නේ මුලින්ම ඉන්ඩෝර් දුන්නු. ස්තුතියි. ආයුබෝවන්.